හරි ලියා ගන්න එනම් හත ශ්‍රේණියට අදාළව තියෙන පස්වෙනි පාඩම දර්ශක එතන මම 6 වසරේ කරපු ටිකත් මතක් කරගෙනම මෙතනට එන්නේ ඒවත් කරන ඒ කියන්නේ මේ පාඩම කරන අතරේ ඒවත් මතක් කිරීම කරනවා ඒකින්ද බලමු අපි දර්ශක ලියනකොට අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මෙන්න මේ දෙය බලය ගැන හරිද බලයක් කොහොමද ලියන්නේ බලයක් ලියනකොට ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ලියන්න උදාහරණයක් ගන්නම් අපි මෙන්න මෙහෙම ලියත හැකි මොන වගේ ඉලක්කම් හෝ එහෙම නැත්නම් අඥාත හෝ මොන හරි දෙකක් භාවිතා කරලා මේ පහලින් ලියවෙන දෙය ටිකක් විශාලවත් ඉහලින් ලියවෙන දෙය ටිකක් කුඩාවටත් තමයි අපි ලිවීම කටයුතු කරන්නේ. ඒතර මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම දෙයක් ලිව්වට පස්සේ මේකට අපි කියනවා පොදුවේ මොකක් කියලාද බලයක් කියලා. හරිද? මේකට කියනවා බලයක් කියලා. මේ බලයේ ඉහලින් ලියවෙච්ච අගයට අපි කියනවා දර්ශකය කියලා. හයේදී ඉගෙන ගත්ත දේවල් පහලින් ලියවුණු සංඛ්‍යාවට කියනවා අපි මොකක් කියලාද? පාදය කියලා. එනම් මතක තියාගන්න බලයක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා මොනවද ප්‍රධාන කොටස් දෙක එකක් තමයි දර්ශකය පාදය අනිත් එක දර්ශකය ඒ පාදය සහ දර්ශකය ලියලා සම්පූර්ණ කොටසම ගත්තාම අපි ඒකට කියන මොකක් කියලාද බලයක් කියලා හරිද හරි ඉස්සෙල්ලාම අපි එනම් මේ ටික පොඩ්ඩක් නෝට් කරගමු පොතේ ඔකට ඕනනම් වර්ණ භාවිතා කරලා මේක කරගන්න පුළුවන් देख कियाने पादय पहा कियाने दर्शकय इतर मेहम मे पोदुए गत्ता हम मेकट अपि कियनो बलयक् कियला लिया गन्ने से ओ मेक लियला मे कोटस् टिक हंदुन्न गन्न एक मिनट ඊළඟ ඊළඟ දෙය තමයි මෙහෙම බලයක් ලිව්වට පස්සේ අපි මේක කියවන විදිය මතක් කරගන්න. ඒකත් 6 ශ්‍රේණි දිගෙන ගත්ත දෙයක්. කොහොමද අපිට මේක කියවන්න පුළුවන්? අපිට මේක කියවන්න පුළුවන් පාදය. ඉස්සෙල්ලාම පාදය කියවන්න. පාදය මොකද්ද? දෙක නේද? එහෙනම් අපි කියනවා දෙකෙහි දර්ශකය කීයද? පහනේ. එහෙනම් අපි කියනවා දෙකෙහි පස්වන බලය කියලා. එහෙම නැත්නම් දෙක බල පහ කියලාත් කියවනවා. හරිද? දෙකෙහි පස්වන බලය එහෙම නැත්නම් කියනවා දෙක බල පහ. හරි. එහෙනම් ඒ කියවන විදියත් පොඩ්ඩක් යටින් සටහන් කරගන්න එකේ ඕනෑම බලයක් දුන්නොත් අපි ඒක කියවන විදිය. පාදය මුලින්ම කියවන්න ඊට පස්සේ
දර්ශකය ලියලා බලය කියලා ලියන්න. එහෙම නැත්නම් අපි මේක තවත් විදියකට කියවනවා දෙක බල පහ. හරි එහෙනම් ඔන්න ප්‍රධාන දේවල් ටිකක් මම මතක් කරේ දර්ශක පාඩමට කලින් තව තව පොඩි පොඩි දේවල් ටිකක් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත 6 ශ්‍රේණියේදී ඒ ටිකත් අපි බලාගමු මොනවද කියලා මම ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් අහන්නම් මේ කොටස භාවිතා කරලා කියන්න මේ ටික ඉවරයි නේද හැමෝම කරලා ඔව් සර් ඒක අපිට වැඩක් නැහැ ඔව් ඔන්න හරි හරි දැන් ඔන්න බලන්න මේක පේනවනේද බලයක් ලියලා තියෙනව ඔව් මට කියන්නේ මේකේ දර්ශකය මොකක්ද 3 3 පාදය මොකක්ද 10 10 කියවන්නේ කොහොමද මේක 10 10 බලය එහෙම නැත්නම් අපිට පුළුවන් කියන්න 10 බල 3 කියලා ඒ විදිහට කියවන්න පුළුවන් දැන් මෙහෙම තව දෙයක් අපිට මතකයි කරා නේද මෙතන දර්ශකය දෙක තියෙනවා නම් ඒක අපි වර්ගය කියලා කියනවා අවශ්‍ය නම් ඕගොල්ලෝ මේක 10 දෙවෙනි බලය කියලා කියන්නත් පුළුවන් එහෙම නැත්නම් 10 වර්ගය කියලා කියන්නත් පුළුවන් දර්ශකය 3 වුණොත් අපි ඒක කියනවා විශේෂ විදිහට ධනය කියලා ධනය 10 ගණය කියලා කියනවා එහෙම නැත්නම් 10 3 වෙනි වාක්‍යයක් කියවනේ ඒක චුට්ටක් කියන්න ප්‍රශ්නයක් නැහැ වාක්‍ය වාක්‍යයක් නෙවෙයි කියවන විදිය හරිද කියවන ආකාරය හරි එහෙනම් ඒ ටික පැහැදිලි ඉන්නේ නේද? හරි ඊළඟට අපිට මතක් කරගන්න තියෙනවා මම මේ කලින් කරපු හැමින් ඉක්මනට මතක් කරන්නේ හරි අලුත් එක අපි එහෙම ඉද කරමු. මොකක් හරි බලයක් දුන්නාම විහිදුවලා ලියන විදිය. මතකද නැද්ද? විහිදුවා ලිවීම. ආ මතකයි. මතකයි කියන්න ප්‍රශ්නයක් විදියට අපි ඒක ලියමු එහෙම. පහත දැක්වෙන බල පහත දැක්වෙන බල පහත දැක්වෙන බල විහිදුවා ලියන්න නැවතී මේ තිතක් දියල් ලියන්න එහි අගයද සොයන්න පහත දැක්වෙන බල පහත දැක්වෙන බල විහිදුවා ලියන්න එහි අගයද සොයන්න හරි එහෙනම් ඔන්න උදාහරණ කිහිපයක් බලමු අපි පළවෙනි උදාහරණය දෙකෙහි තුන්වෙනි බලය දෙකෙහි තුන්වෙනි බලය විහිදුවල ලියනවා කියන්නේ මොකක්ද මේක පාදය මොකක්ද දෙක දර්ශකය මොකක්ද තුන එහෙනම් මේ පාදය ඕගොල්ලෝ ගුණ කිරීම යොදලා මෙන්න මේ දර්ශකයේ තියෙන ඉලක්කමට සමාන ප්‍රමාණයක් ඒක ලියන්න ඕන ඒ කියන්නේ දෙකේව කීයක් ලියන්න ඕනද තුනක් ලියන්න ඕන. එහෙනම් මෙන්න මම විහිදුවනවා දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක. ඔන්න විහිදුවලා ලිව්වා. දැන් අගයක් හොයන්න කිව්වනේ. එහෙනම් ඔන්න මම අගය හොයනවා. දෙක වැඩි කිරීම දෙක 4යි. 4 වැඩි කිරීම දෙක 8යි. එහෙනම් උත්තරය කිය දෙන්නේ 8. මෙන්න විහිදුවා ලිවීම මෙන්න අගය. හරි ඉක්මනට ලියන පළවෙනි උදාහරණය. ලිවස
इक्मेंट कर उदाहरण कीपेदा इक्मेंट कर अरे उन्होंने माता के पेन उदाहरण खतरा दी लती है ना और एक मिनट विहित हुआ ना इट पास से आगे हो जाना सर ओ सर मामा लियो ना आप हम किए ना मदर हरी मुकाद आंटी मटर लियो वे और पास ने लियो वादे नेत्र उदाहरण देखे तुंगनी बलियनवा विहिदुअन मुखद मेके बल देखा मे दर्शक पाद देखा मे बल दर्शक मुखद देख किया पाद की वारे अग्द तुम वारे अग गुणकिरी में अदला लिया नो विहिदुआ लिवी अरे अगे सोयन वा किया ने मेक मेक वैडी कर लवाला ना देख वैडी किरी में देख किया ने हातराई हातर वैडी किरी में देख किया ने आटाई मेन्ना विहिदुआ लिवी में मेन्ना अगे से वी में अरे तेरना दे तेरना सर एना मैं उदाहरण एक मंड लिया ला उन्हें माम प्रश्न तुना दूना एटिका विहिदुआ लिया ला अज्ञान होया निक मंड हेमोटम इवर कर हरी नहीं पड़ी बेलावा देवनी एक बालो पाहे देवनी बाले अभी मेरे तवाद मत पाहे वर्ग की वाणी पुलवांग मम एक विहिदुअनवा पादे मुखाग्द पहा दर्शक की देख एना पहे एक पहा की एक की वारे गुण कर दम कद करा मेक वैडी करान पास पहांगे देखे पास निभालय देख की लिया नोन पासवार अंतिम उदाहरण बल तुने तुंगी बल तुन की गुणकर तुंगरुन नवय रिवर्स इसमें पस नहीं मुका विहिद हकुला बल विधियट लिया एक मिनट लिया प्रश्न विधियट प्रश्न विधियट लिया
පහත දැක්වෙන ගුණිත පහත දැක්වෙන ගුණිත දර්ශක ආකාරයෙන් ලියන්න පහත දැක්වෙන ගුණිත දර්ශක ආකාරයෙන් ලියන්න පහත දැක්වෙන ගුණිත දර්ශක ආකාරයෙන් ලියන්න හරි ඔන්න පළවෙනි උදාහරණය බලන්න පහත දැක්වෙන ගුණිත දර්ශක ආකාරයෙන් ලියන්න හරිද හරි දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මම මෙතන අර විහිදු වල ලියලා තියෙනවා නේද මොකක්ද මේ ගුණ කරලා තියෙන්නේ දෙක නේද දෙක කියන එක වාර කීයක් ගුණ කළාද හතර පාරක් හතර පාරක් ගුණ කළා තියෙනවා එහෙනම් මොකද කරන්නේ අපි මේක බලයක් විදියට දර්ශකාකාරයෙන් ලියනවා කියන්නේ බලයක් විදියට ලියන්න කියන එක පාදය වෙන්නේ දෙකයි දෙක කියන එකට ගුණ කරන්නේ අපි කී වාරයක්ද හතර වාරයක් එහෙනම් දර්ශකාකාරයෙන් කොහොමද ලියන්නේ දෙකේ හතර වෙනි බලය හරිද දෙකේ හතර වෙනි බලය හරි ඉක්මනට ලියන්න පිළිතුර රතු පාටින් ලියවම ඕගොල්ලන්ට අමාරුද බලන්න එක නෑනේ නෑ සර් නෑ නේද හරි ඊළඟ එක 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 හරි සර් හරි සර් හරි 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 සර් කොහොමද දර්ශකාකාරයෙන් ලියන්නේ පාදය මොකක්ද තුන දර්ශකයේ තුන කියන එක පස් වාරයක් ලියවිලා තියෙනවා එහෙනම් තුනේ පස්වන බලය තුනේ බලය හරිද තුනේ පස්වෙනි බලය හරි ඔන්න අපි තව උදාහරණයක් ගමුකෝ තුන්වෙනි උදාහරණය දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම තුන හරි සර් හරි සර් හරි සර් වැඩිකිරීම මේ ටික ලියන්න පුළුවන් කොහොමද 3 දෙවෙනි බලය 3 දෙක බලය 3 වර්ගය 3 වර්ගය හරිද පැහැදිලි නේද ඔච්චරයි නේ එහෙනම් ওই ටික තමයි ලියන්න තියෙන්නේ හරි දැන් අර එකිනෙකට වෙනස් පාද තියෙනවා නම් මේ විදිහට බල දෙකක හරි බල තුනක් හරි හරි පාද තියෙන සංඛ්‍යාව අනුව අපි ඒක බල විදිහට ඒ බලවල ගුණිතයක් විදිහට ලියන්න හරි ওই ටික පැහැදිලිද ඔව් සර්. ඔය ටික නේද 6 දී ඉගෙන ගත්තේ. ඔව් සර්. මතකයිද එහෙම ඉගෙන ගත්ත කියලා 6 වසරේදී? ඔව්. ඔව් නේ. ආ ඔව් ඉගෙන ගත්තා.
හරි එහෙනම් ඔන්න ඔය ටික තමයි 6 වසරේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ හරි එහෙනම් අපි යමු එහෙනම් දැන් 7 වසරකට හරියන දේවල් ටිකකටත් එක්කම මෙහෙම ලියන අලුත් අනුමාත්‍රකාවක් ඔව් excuse me ඔව් කියන්න ඇහෙනවද සර් කෝල් එකක් ආපු නිසා අට්ටුණා නේද හරි මෙන්න මේ ටික ඉක්මනට ලියාගත්තද කීයක් ලිව්වද මේකෙන් එකයි සර් ලිව්වේ ආ ඉතිරි ටිකත් ලියන්න එන ඉක්මනට लियले वेरला कियान्न ईट पस्से अपि यनवा तवत् अलुत् कोटसक् करन्न हरि सर हरि हरि एनन् देन् हेमोम लिया गन्न अनुमात्रकावक् अलुतेन् अनुमात्रकावक् लिया गन्न संख्यावक् संख्यावक् संख्यावक पाद प्रथमक संख्यावु संख्यावक पाद प्रथमक संख्यावु हरि ओन मंग आयिक्यनम बलन हरिद कियला संख्यावक पाद प्रथमक संख्यावु दर्शक अंकनयन दर्शक अंकनयन हाय मत कियान्न को सर हरि संख्यावक पाद प्रथमक संख्या वो हरिद हरि सर पाद प्रथमक संख्या वो दर्शक अंकनयन दर्शक अंकनयन प्रकाश किरीम दर्शक अंकनयन प्रकाश किरीम हरि ओन मंग आयतियनवा मोनहरि अडुपाडुना नम बला गन्न हदा गन्न संख्यावक पाद प्रथमक संख्यावु दर्शक अंकनयन प्रकाश किरीम मेघ करा प्रथम संख्या मत कर मतकाय आय मत कर ओ खालीम पाड़ी प्रथम संख्या कथा करा पद गुणाकार होने को महापुद साधक होने को अरे मत कह प्रथम संख्या मनोवाद साधक देखा पमना प्रथम संख्या मनोवाद मेया बेदन पुलवांग संख्या अपियनवा प्रथम संख्या कियला पोडिम प्रथम संख्या मुखद
දෙක බෙදන්න පුළුවන් එකිනෙයි දෙකේ විතර සාධක දෙක ඊළඟ එකේනා තමයි 3 බෙදන්න පුළුවන් එකිනෙයි 3නෙයි විතරයි 5 ඊළඟ එකේනා 5 5 බෙදන්න පුළුවන් කීයෙන්ද එකිනෙයි 5නෙයි 7 විතරයි ඊළඟ එකේනා 7 7 संख्या लिया මේ පාඩමද? ඔව් සර්. නෑ ඉතින් ගණිතය අමාරු දේවල් නෑනේ නේද? හා අමාරු නම් හත වසරට දෙන්නේ නෑනේ. හා ගණිතය අමාරු දේවල් නෑ. හරියට ඉගෙන ගත්තාම හරි. හරිද? හරියට ඉගෙන ගත්තේ නැතුනොත් අමාරුයි. ආ එහෙනම් අපි අමාරු නොවන විදිහට ඉගෙන ගමු. හරි? ලේසි පාඩමක්. හරි. ලියා ගන්න එහෙනම් තරු ලකුණක් දාලා ප්‍රථමක සංඛ්‍යා කියලා උදාහරණ ටිකක් ලියන්න ප්‍රථමක සංඛ්‍යා කියලා උදාහරණ ටිකක් ලියන්න हरी सर हाँ एना अभी मेकट मैं प्रश्न वाली मेक पहदली करा मे मुखद अभी करा की हरी पहासु दया हर अमार दया पलवनी एक अभी इसल मे अंक खाली मेम प्रश्न लियागम मेम लिया मैं उदाहरण की මෙම් ප්‍රශ්නයක් ලියන්න පහත දැක්වෙන සංඛ්‍යා පහත දැක්වෙන සංඛ්‍යා පහත දැක්වෙන සංඛ්‍යා පාද ප්‍රථමක සංඛ්‍යා වන පහත දැක්වෙන සංඛ්‍යා පාද ප්‍රථමක සංඛ්‍යා වන බල ලෙස ලියන්න බල ලෙස ලියන්න පාද ප්‍රථමක සංඛ්‍යා වන බල ලෙස ලියන්න පාද ප්‍රථමක සංඛ්‍යා වන බල ලෙස ලියන්න හරිද පහත දැක්වෙන සංඛ්‍යා පාද ප්‍රථමක සංඛ්‍යා වන බල ලෙස ලියන්න හරි හොඳට බලා ගන්න මං හිතන්නේ එක උදාහරණයක් දෙකක් හරියට බලා ගත්තනම් මේ වැඩේ කරන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ විදියට ලියන්න අංක 1 කියලා දාලා 7 ලිහ 7 ලිහ
මටගෙන් දැන් අපි පහුගිය දවස්වලදී කරපු හතරවෙනි පාඩම කුඩා පොදු ගුණාකාරයේ සෙවීමයි මහා පොදු සාධක සෙවීමයි අමාරුද ලේසිද ලේසි සර් ලේසි ඒකදී අපි බෙදුවා නේද ඔව් සර් ආ අන්නේ දේ තමයි මෙතෙන්දි කරන්න තියෙන්නේ හරිද එහෙනම් ඔන්න බලන්න කරන දෙය අපිට දීපු සංඛ්‍යා මොකක්ද 40 එහෙනම් මම 40 අරගෙන මම මේක බෙදනවා ප්‍රථමක සංඛ්‍යාවලිය හරිද එතකොට බෙදනකොට ඔගොල්ලෝ නිකන් අපිලිවෙල්ට වැඩ කරන්න නැතුව පොඩිම ප්‍රථමක සංඛ්‍යාවෙන් බෙදන්න හැමතිස්සෙම උත්සාහ කරන්න පොඩිම එකෙන් බෙදන්න මොකද පොඩිම එක 2 එහෙනම් අපි මේ 40 බෙදනවා 2කින් 40 2කින් බෙදුවාම කීයද 20යි 20යි 20 නැවතත් බෙදනවා 2කින් බෙදන්න පුළුවන් නේද 10 10 10 ආයමත් බෙදත හැකි 2කින් 5යි 5යි 5 නම් 2කින් බෙදන්න බෑ 3ෙන් බෙදන්නත් බෑ 5ෙන් බෙදෙනවා නේ 5ෙන් 1යි 1යි හරිද මොනවද ප්‍රථමික සංඛ්‍යාවේ 2 2 2 5 2 එහෙනම් දැන් මම 40 කියන එක ලියනවා ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදියට 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 5 දැන් මේක දර්ශක ආකාරයෙන් ලියනවා බල විදියට ලියනවා 2ව කීයක් තියද 3 එහෙනම් 2ේ 3 වෙනි බලය වැඩි කිරීම 5ව කීයද 1යි 5ේ පළවෙනි බලය ඔන්න පාද ප්‍රථමක සංඛ්‍යා වෙන බලවල ගුණිතයක් විදියට ලියලා තියෙනවා තේරුණාද නැද්ද තේරුණා සර් හරි තව එකක් කරමුද සර් හා තව එකක් කරමුද සර් හරි තව එකක් කරමු අපි ඉස්සෙල්ලම ලියමු හරි ගැටලු තියෙනවා නම් කියන්න මේකේ මං ආයෙත් කියන්නම් अरे संख्या एक मिनट लिया करना लिया आगे नहीं बनाए सर हाँ नहीं लगी बनाए हाँ हरी सर मेरा सर हाँ හරි මේ බෙදනකොට පොඩිම ප්‍රථමික සංඛ්‍යාවෙන් හැමතිස්සෙම බෙදන්න උත්සාහ කරන්න හරිද දැන් සමහරු මේව පහෙන් බෙදනවා ආයිත් වෙනවා දෙකට ආයිත් යනවා තුනට නේද හොම කවල මේ කරනවා ඒතර වරදින්න පුළුවන් පිළිවෙලකට වැඩ කරන්න එතකොට වරදින්නේ නැහැ හරි ඕනම දෙයක් පිළිවෙල කරවතින් වරදින්නේ නැහැ නේද ගණිතයත් එහෙමයි හරි අපි තවත් එකකට යමු ඔන්න ඊළඟ එක දෙවෙනි උදාහරණය हेट हतर
හැට හතර තනියම උත්සාහ කරන්න පුළුවන් නේද මේක දැන් දන්නවා හරි බලමුකෝ නේද ඉක්මනට හදමු හරි නේද හරි ඔන්න බලන්න එහෙනම් 64 මම 64 බෙදනවා ප්‍රථමික සංඛ්‍යා වලින් දැන් ඔයගොල්ලෝ මේව බෙදන්නේ නැතුව දන්නවා බෙදෙනවද නැද්ද කියලා චෙක් කරගන්න විදිහ අපි ඊවෙනි පාඩමේද 4ද 3ද 4 වෙනි පාඩමනේ 4 වෙනි පාඩමේ ඉගෙන ගත්තා බෙදන්නේ නැතුව මේව බෙදෙනවද නැද්ද කියලා චෙක් කරන විදිය මේක දෙකෙන් බෙදෙනවා කීයද පිළිතුර 32යි6 එහෙම නම් දැන් ලියනවා බලයක් විදියට 2 6 වෙනි බලය. හරිද? තේරුණාද නැද්ද? හරි සර්. තේරුණා. හරි දැන් මේක කරනකොට මේ වැඩේ මතක තියාගන්න බෙදන්න පුළුවන් පොඩිම ප්‍රථමික සංඛ්‍යාවෙන් බෙදන්න පටන් ගන්න. පොඩි මේකෙන් බැරනම් ඔයගොල්ලෝ යනවා ඊළඟ එකට හරිද හැමතිස්සෙම උත්සාහ කරන්න දෙකෙන් බෙදන්න දෙකෙන් බැරනම් 3ට යන්න 3ෙන් බැරනම් 5ට යන්න 5ෙන් බැරනම් තමයි 7ට යන්නේ හරි පිළිවෙලකට යන්න එතකොට වර්ධින්නේ නැහැ එහෙම බැරි වුණාම තමයි අපි ඊළඟ එකට යන්නේ හරි ඔය ටික පැහැදිලි ඉන්නේ නේද මම තව එකක් දෙන්නම් ඔයගොල්ලෝ තනියම ඉක්මනට එකක් උත්සාහ කරන්න තුන්වෙනි එක හැත්ත දෙක
හරි හදල ඉවරයි සර් හරි බයි හදල ඉවරයි අපි තව පොඩි වෙලාවක් දෙමු හැමෝම ඉවර වෙනකන් තාම හදනයි ඉන්නවනේ ඉක්මනට කරන්න හරි संख्या बेदान पुलवा बेदूद अरे देखें बेदान बेदना आप इलांगे कटे आना वा तूने बेदा नवे या तूने बेदु हाँ मत तूनाई तूना आये मत तूने बेदना वा एक का उन्ना बेदील ले इबरा उत्तर वचने प्रश्न पादय देखवु तीस देख पादय देखवु पादय देख देखवु दर्शक अंकनयन लियन्न तीस देख पादय देखवु दर्शक अंकनयन लियन्न हरिद हरिद बलन मेघे कर्ण दे मुखद दीपु संख्या तीस देख पादे मुखाक्वेन विद्य लियन्न क्या पादे देखवेन विद्य लियन्न संख्या මෙහෙම කලින් වගේ බෙදාගෙන ගිහිල්ලා ගුණිතය ලියලා බලය ලියන එච්චරයි ලොකු දෙයක් නැහැ තේරුණාද නැද්ද නැහැ සර් හ්ම් තේරුණාද නැද්ද නැද්ද මොකද කිව්වේ කියලා නැහැ නැහැ තේරුණා සර් තේරුණා හරි ඔන්න මම ආයෙත් කියන්නම් 32 පාදය දෙකව දර්ශක ආකාරයෙන් ලියන්නලු. එතකොට ඕගොල්ලෝ කරන්න ඕන මොකද්ද? 32 බෙදන්න ඕන මේ දීප පාදය.
කියන බෙදන්නේ 32 බෙදනවා දෙකෙන් දෙකෙන් එහෙම දෙකෙන් දිගට බෙදාගෙන යන්න අර අපි කලින් කරේ මෙහෙම ඊට පස්සේ සර් ඊට පස්සේ මේ විදියට ගුණ ගුණිතය ලියලා මේ විදියට බලය ලියන්න වෙනසක් නැහැ කලින් එකම තමයි හරි ඉක්මනට කරන්නද දැන් ඔකට ලේසි කරලා තියනවා මේ පාදයේ දීලා මේකෙන් බෙදන්න කියලා තමයි මේ තියෙන්නේ හරි තවත් ලේසි කරලා වැඩි හරි සර් නෑ සර් මොන දැන් ගොඩක් අයගේ වීඩියෝ සෝෆ්ට්වෙයාර් එකගෙන යනවා ආයෙමත් ඔන් කරගන්න හරි එහෙමනම් අපි බෙදමු ආ 32 දෙකෙන් බෙදුවා 16යි හරි 16 දෙකෙන් බෙදනවා දෙකේ පස්ස වෙන බන්න 8යි 8 දෙකෙන් බෙදනවා 4යි 4 දෙකෙන් බෙදනවා 2යි 2 දෙකෙන් බෙදනවා 1යි එහෙනම් අපිට ලියන්න පුළුවන් 32 मेन बल पादी වෙනසක් නැහැ කලින් දේම තමයි කරේ පොඩ්ඩක් අර ප්‍රශ්නය දෙන විදිය වෙනස් කරලා තියෙනවා එච්චරයි හරි දැන් ඔන්න අපි තවත් දෙයකට යන්න හදන්න මෙතනට වෙනකන් තේරුණාද හැමෝටම ගැටලු තියෙනවා ඔව් සර් හරි දැන් කවුද කෙවණිය ඇහුව මුලින්ම නේද පාඩම අමාරුද කියලා මොකද කියන්නේ අමාරුද මේ දක්වා සර් තාලේසු අහහා හරි බලමු ඉතිරි ටික අමාරුද නැහැ නේ හ්ම් බලමු නේද ඒකත් ඔය වගේම ඇති හරි එහෙනම් ඊළඟට අනුවාදකතාවක් ලියා ගන්න අලුත් කොටසක ලියන්න පාදය 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 වීජීය සංකේතයක් ආයි කියන්න පාදය වීජීය සංකේතයක් ඔන ස්ක්‍රීන් එකේ පේනවා ඇති පාදය වීජීය සංකේතයක් වූ දර්ශක අංකණය වීජීය සංකේතයක් වූ දර්ශක අංකණය ආයි කියන්නකෝ පාදය වීජීය සංකේතයක් වූ ආයි පාරක් කියන්න පුළුවන් හරි ලියා ගන්න මේ ස්ක්‍රීන් එකෙත් පේනවා කොට මම ටිකක් ලියලා තියෙනවා මෙහෙම ලියන්න පාදය වීජීය සංකේතයක් වූ පාදය වීජීය සංකේතයක් වූ
दर्शक अंकणय हरिद पादय वीज्य संकेत दर्शक अंकणय मे वचने मतकद मुनाद वीज्य संकेत मुनाद वीज्य संकेत वीजीय संकेत की मुनाद अपि नोदन मुखरी नोदन दया नोदन आज्ञा प्रकाश कर इंग्रीसी सिंपल लखुरु लिया पुलवा मनोद्य ඔළුවේ කෙස් ගස් 100ක් තියෙනවද දන්නේ දන්නේ නෑ නේද ඒක අඥාත අපිට ලියත හැකි මනෝද්දේගේ ඔළුවේ කෙස් ගස් x ප්‍රමාණයක් තියෙනවා අන්න වීජ්‍ය සංකේතයක් හරි හරියට මගේ දන්නේ නැත්නම් අපිට ඔන්න ඔය විදිහට වීජ්‍ය සංකේතකින් ලියන්න පුළුවන්කම තියෙනවා विश्मी ककुल की तीन देखाई एक वीज्य संकेत एक वीज्य संकेत हर पेदरी नोदन हरियट आगे नोदन देखा मेन मे वे वीज्य संकेत इंग्लिश अकुरा भाविता लियान पुलवांकम तीन हे भाई मनोवागे इंग्लिश अकुर भाविता सिंपल अकुरु अरे कैपिटल ले भाविता करना मुनाद उदाहरण सिंपल ले सिंपल बी सी डी ई एफ कोई वगे भाविता करना नहीं वाई अरे ओहम भाविता करना बोलवा ओने का भाविता कर देगी अरे अभी आप वेडिपुर भाविता करानी मैंने मे दानी तेदी एक्स वाई देखे तम गोडा भाविता करानी आनी तेवत भाविता करते है कि मे होता है वेडिपुर भाविता करानी उदाहरण मेन मे बल एक्स वाले तुंगवेनी बाले दर्शक आकार मुखद पाद दर्शक मुखद उदाहरण मैं तब उदाहरण वाइवल पश्चिनी बाले अरे तो पहली नहीं है उदाहरण टीका क्लिया करने आटी मैंने मेरे दिया था एक्स वाला तुम्हें नहीं बाले वाई वाला पास से नहीं बाले मंतावे का क्लियर नंग ए वाला हाथरे भी नहीं बाले ए वाला हाथरे हरि और नौ वाके उदाहरण की ही प्या क्लिया करना पुलवां कमती है ना सर था उठ का क्लिया कर तेरे प्रश्न नहीं नहीं अमन कैबीन तब देखा तू ना क्लिया करना एक्सक्यूज मी सर ओ ऐसा कौन सा है वही आर देन वही इंग्लिश या कुरान करने में मौका करी ते मैं या कुरे तेर इलाक का मत दिए ने मैं वो कभी इधर वाला लिया ना दिया हुआ थे ओ आप ही बालम उन्हें देखा तेरा निको हम देखिए पुलवा में का पी दुआ अरे बालम हो तो एक मिनट उदाहरण टीका क्लिया करने को पहली मुखदमे पादे वीजीय पदयाक
බල කියන්නේ මොනවද කියන එක පැහැදිලිනේ නේ ඔව් සර් අනිවාර්යෙන්ම පාදයට තියෙන්න ඕන වීජ්‍ය සංකේතයක් මේ බලන්නකෝ පාදයට තියෙන්න ඕන වීජ්‍ය සංකේතයක් හැබැයි දර්ශකය අනිවාර්යෙන්ම මොනවා වෙන්න ඕනද ඉලක්කමක් විදියට තියෙනවා සර් පාදයේ ඉලක්කමක් කියලා දර්ශකය ඉංග්‍රීසි සිම්බල් එකක් වුණු ඒ තවල නේද එහෙම දෙන්නේ නැහැ එහෙම දෙන්න බෑ හරි දැන් මෙහෙමනේ කියන්නේ නේද 3x වෙනි බලය හරි එතන මේ පාඩම් වල දැන් අපිට ලොකු පන්ති වලදී නම් මේ වගේ දේවල් දෙන්න පුළුවන්කම තියෙනවා හැබැයි හත වසරේදී එහෙම ඒව දෙන්නේ නැහැ ඒතර අපි මේ ටිකෙන් තමයි මේ දැන් කතා කරන්න යන්නේ මේ වගේව කොහොමද කරන්න කියලා හරි ඔන්න එහෙනම් ප්‍රශ්නයක් ලියන්න ලියන්න මේ ප්‍රශ්නය පහත දැක්වෙන බල පහත දැක්වෙන බල විහිදුවා ලියන්න පහත දැක්වෙන බල විහිදුවා ලියන්න පහත දැක්වෙන බල විහිදුවා ලියන්න හරි පළවෙනි එක x වල තුන්වෙනි බලය x වල තුන්වෙනි බලය මට කියන්න දැන් මේක පොඩ්ඩක් කොහොමද තියලා දෙකේ තුන්වෙනි බලය විහිදුවලා ලියන්න කිව්වනම් ඔගොල්ලෝ මොකද කරන්නේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක මෙහෙම ලියනවා නේ ඉතින් ඔක්කොම තමයි මෙතනදිත් කරන්න තියෙන්නේ මොකද x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම මේ පාදය x වැඩි කිරීම මේ පාදය තුන් පාරක් ඒ තුන් තුන කියලා තේරුම් ගන්න කොහොමද මේ දර්ශකයෙන් අන්නේ දර්ශකයට සමාන වාර ගන්න මොන කිරීම යොදලා ලියන්න ඔන්න ලිව්වා හරිද ඔන්න විහිදුවලා ලිව්වා මේ x එක ලියනකොට මෙහෙම ලියන්න පුරුදු වෙන සිම්පල් x එක මෙහෙම ලියන්න පුරුදු වෙන හරිද මෙහෙම ලියන්න එපා ඔව් මෙහෙම ලිව්වොත් මොනවද වෙන්නේ ಗುಣ කිරීම මොකද්ද x එක මොකද්ද කියලා හඳුනා ගන්න බෑ නේද ඒකින්ද අපි මේ විදිහට ලියන පුරුදු වෙමු ගණිතයේදී x එක හරි ඔන්න දැන් මගෙන් අහුවනේ ඉස්සෙල්ලා කවුරු හරි ප්‍රශ්නයක් නේද ආ කොහොමද මේක විහිදුවන්නේ කියලා පැහැදිලිද පැහැදිලිද අවුද හසන් දිද කොයිද ඇහුවේ නේද එතකොට තවරු බලයක් හැබැයි මේකේ ගැටලුවක් තියෙනවා මේ බලයක් විදිහට ලියද්දි හරි ඔච්චරයි හරි හැබැයි මේතර ගැටලුවක් තියෙනවා දැන් දෙකේ තුන්වෙනි බලය විහිදුවලා අපිට අගය හොයන්නත් පුළුවන් මෙයාගේ අගයක් හොයන්න බෑ ඔගොල්ලෝ x ලගයක් දන්නේ නැණි හොයන්න හරි එතනින් ඉවරයි විහිදුවල ලියන්න විතරයි තියෙන්නේ හරි අපි තව උදාහරණයක් දෙකක් බලමු දෙවෙනි උදාහරණය ලියන්න y වල පස්වෙනි බලය හරි මොකද්ද පාදය මෙයාගේ පාදය මොකද්ද වයි වයි කී පාරක් ඔයගොල්ලෝ ගුණ කිරීම කරන්න ඕනද වාර පහ වයි වැඩි කිරීම වයි වැඩි කිරීම වයි වැඩි කිරීම වයි හරිද ඔන්න විහිදෙව්වා තේරෙනවද 1 5
ගැටලුවක් නැහැ නේ නේ ප්‍රශ්න හදි එවයි අගේ අහන්න නැහැ නේ නෑ නෑ අගේ හොයන්න බෑනේ මේක අපිට අත් විහිදුවන්න විතරයි දැන් අපි එතකොට මේ දැන් කියා තිබ්බොත් එහෙම y y වල අගේ පහනම් පහත පහත මේ මේක මෙහෙම කියලා දුන්නා දැන් මම අන්තිමට එක කතා කරනවා y වලට මේ ආගිය ආදේශ කළා මෙහෙම ගන්න කියලා කියන්න පුළුවන්. හරි දැනට මතක තියාගන්න විහිදුවනකොට ඔච්චරයි. හරි ඔන්න විහිදෙව්වා. ඊළඟට අපි තව පැත්තකට යමු. ඊළඟට ප්‍රශ්නයක් විදියට ලියන්න මෙහෙම. මම දැන් ගොඩාක් ප්‍රශ්න කරන්න ඕනේ නැහැ නේ නේද? ඔයගොල්ලෝ පැහැදිලි නම් නේද? ඒ ප්‍රමාණින් ඇති. හරි ඊළඟ ප්‍රශ්නය ලියන්න මෙහෙම. පහත දැක්වෙන ප්‍රකාශ පහත දැක්වෙන ප්‍රකාශ පහත දැක්වෙන ප්‍රකාශ දර්ශක අංකණයෙන් ලියන්න දර්ශක අංකණයෙන් ලියන්න පහත දැක්වෙන ප්‍රකාශ දර්ශක අංකණයෙන් ලියන්න ස්ලයිඩ් පොඩ්ඩක් කියන්න පහත දැක්වෙන ප්‍රකාශ දර්ශක අංකණයෙන් ලියන්න හරි ඔන්න බලන්නකෝ පළවෙනි උදාහරණය दर्शक अंकनेलियान M වල හතරවෙනි බලය හරිද M වල හතරවෙනි බලය හරි අපි තව උදාහරණයකට යමු හතර ඔන්න දෙවෙනි උදාහරණය A වැඩි කිරීම A වැඩි කිරීම A වැඩි කිරීම बी वैडी क्रीम बी एक आप मांगी था ना उनको ना तानिया में ही था ना पुलुआ मारी सर बोला कि मारी सर हाय सर मेतन पेन मे गुणिते वर्ग देखा बलकूण बलय मुकदि बलय गुणकिरी बलय හරිද ඔන්න එනම් අපි අර විහිදුවලා ලියපු එකක් විහිදුවල වර්ගය වෙනස ආ මොකද්ද විහිදුවල වර්ගය ඔව් ඔව් A ඝනය වැඩි කිරීම B වර්ගය එහෙම කියන්නත් පුළුවන් හරි මේකත් තේරෙනව නේද හැමෝටම ගැටලු නැද්ද තියනවද ඈ ගැටලු නැහැ හරි දැන් අපිට මෙහෙම කවලමේ දෙන්නත් පුළුවන් හරි ඔන්න බලන්නකෝ y වැඩි කිරීම පහ වැඩි කිරීම y වැඩි කිරීම y වැඩි කිරීම පහ
දැන් මෙතන පේන වැඩි ඕගොල්ලන්ට අර ටිකක් මේ වගේ නම් එක ළඟ තිබුණානේ හැබැයි මේක පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා කවලමේ තියෙනවා ගැටලුවක් නැහැ මොකද ගැටලුව නේද මට කියන්නේ මෙතනදී අර වෙනස් පාද කීයක් තියෙනවද ඕගොල්ලන්ට පේනවද දෙකයි දෙකයි මොනවද දෙක හයි වයි ඔව් සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ අඥාතත් එක්ක ඉලක්කම් තියෙනවා නම් අපි මුලින් ලියන්නේ ඉලක්කම් හරිද දැන් ඉලක්කම් පස්සේ ලිව්වා කියලා වැරද්දක් නැහැ හැබැයි සාමාන්‍යයෙන් ලියන්නේ ඉලක්කම් දැන් ඔයගොල්ලෝ බත් කනකොට අත හොදන්න කියලා කියනවා නේද අත හේදුවේ නැහැ කියලා වැරද්දක් නැහැ සාමාන්‍යයෙන් අත හොදලා තමයි බත් කන්නේ නේද අනේ මේ විදියට අඥාතත් එක්ක ඉලක්කම් තියෙනකොට සාමාන්‍යයෙන් අපි මුලින් ලියන්නේ ඉලක්කම් කොහොමද එහෙනම් ඉලක්කම් බලය විදියට ලියන්නේ පහේ දෙවෙනි බලය වැඩි කිරීම y වල තුන්වෙනි බලය හරි ඒක එතකොට අර පිළිවෙල නැති වුණත් ඒ ටික ඔක්කොම එකතු කරලා දැන් ඔව් ඔව් ඕනනම් ඔබට දැන් මේක ඔක්කොම එක තැනකට අරගෙන ලියා ගන්න පුළුවන් ඉතින් එක තැනකට ගන්න ඕනේ නැහැ මෙහෙම පුළුවන් නේ කරන්න නේද ඕනනම් මෙහෙම ලියලා හදත හැකි පහ වැඩි කිරීම පහ පොඩ්ඩක් තැන් වෙනස් කරලා y වැඩි කිරීම y වැඩි කිරීම y එහෙම කළා ඕනනම් මෙහෙම ලියන්න පුළුවන් හරි ඒකෙන් අර එක තැනම තියෙන්න අවශ්‍ය නැහැ හරි නේද හරි ඊළඟට තව දෙයක් මතක තියාගන්න මම ඒකට තව පොඩි උදාහරණයක් ගන්නම් ඊළඟ උදාහරණය ලියන්න මෙහෙම හතරවෙනි එක සර් ඔව් ඔය ඕක දෙපැත්ත මාරු කරාට කමක් නැද්ද සර් දෙපැත්ත මාරු කරාට කියන්නේ මොකක්ද ඒ කියන්නේ අර දැන් ඔය පහේ දෙවනි බලය තියෙනවනේ ඔව් පහේ දෙවනි බලයයි y වල තුන්වෙනි බලයයි ඒ දෙක මාරු ඔව් ඒ දෙක මාරු කරාට කමක් නැහැ හැබැයි අපි සාමාන්‍යයෙන් ගණිතයේ ක්‍රමයක් තියෙනවා අඥාත වලට ඉස්සරහින් තමයි හැමතිස්සෙම ඉලක්කම් ලියන්නේ හරි නිකන් අර ඕගොල්ලන්ට පාරේ යනකොට දකුණු පැත්තෙන් යන්න කියන්නේ නේද වම් පැත්තෙන් ගියාට වැරද්දක් නැහැ හැබැයි සාමාන්‍යයෙන් ක්‍රමය තමයි දකුණු පැත්තෙන් යන්නේ හරි ඒකින්ද අර ඒ විදිහට පුරුදු වෙන ගණිතයේදී අපි අර ගණිතයේ ක්‍රම වලටම යමු හරිද පැහැදිලි නේද හරි ඔන්න හතරවෙනි උදාහරණය ලියන්න මේක a වැඩි කිරීම a වැඩි කිරීම b වැඩි කිරීම b වැඩි කිරීම b මේක මම කලින් දුන්න වගේ එකක් හරි මට පොඩි දෙයක් කියන්න තියෙනවා ඒකින්ද මම මේක ආයෙත් දුන්නේ මේ වගේ එකක් හරි සර් හරි කොහොමද ලිව්වේ a වල දෙවෙනි බලය b වල තුන්වෙනි බලය ඔන්න ඔහොම ලිව්වට පස්සේ මේ ගණිතේ තවත් ක්‍රමයක් තියෙනවා මේ වගේ දැන් පාද vgය පද වෙනකොට මෙන්න මේ ಗುಣ කිරීමේ ලකුණ නොදැම්ම කියලා ගැටලුවක් නැහැ හරිද ඒ කියන්නේ මෙහෙම දෙන්නත් පුළුවන් ඕකලොන්ට කොහොමද a වල දෙවෙනි බලය b වල තුන්වෙනි බලය මෙහෙම තියුණොත් මතක තියාගන්න මෙතන තියෙන්නේ මොකක්ද මෙන්න මේ ಗುಣ කිරීම තේරුණාද නැද්ද වෙන පාටකින් පොඩ්ඩක් ඒ ටිකක් නෝට් කරගන්න හරි මේක ඒ කියන්නේ මතක තියාගන්න මේ අඥාත අතර ಗುಣ කිරීමේ ලකුණ නොදැම්මත් ගැටලුවක් නැහැ කියන එක සමහර ප්‍රශ්න දෙන්න පුළුවන් මෙහෙම දීලා විහිදුවන්න කියලා හරි එතකොට ඔයගොල්ලෝ කරන්න ඕන මෙතන ಗುಣ කිරීමක් තියනවා කියලා එක මතක තියාගන්න पुलवाम वे नेद तव पोडी कैल लगती है ना
හරිනේද මෙතනට නම් පැහැදිලි ඉන්නේ මුලින් ඉඳලා දැන්ට තේරෙනවානේ නේද මොනවද කරන්න කියන එක හරි ඔන්න එහෙනම් අපි ඊළඟට යනවා අපි අවසාන කොටස කතා කරන්න ඔන්න ආයි වීඩියෝස් ටික ඔෆ් වෙලා තිනවා ගොඩක් අයගේ ඔන් කරගන්න හරි ඊළඟ අනුමාත්‍රකාව ලියා ගන්න अपे आलू एक नमक तीन ने में तो ना इन्ना नहीं दे आलू आपको आदेश है इन्ना नहीं हाँ लिया ना आदेश है आदेश है आदेश है या निवे होंडे आदेश है या निवे आदेश है आदेश है मगिन अगय सेवीम आदेश मगिन अगय सेवीम आदेश मगिन अगय सेवीम අපි එකක් ප්‍රශ්න වලින්ම බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා පළවෙනි උදාහරණය ලියන්න මෙහෙම සර් ටිකක් ඉන්න පුළුවන්ද ආ හරි සර් හරි එහෙනම් ඔන්න අපි අනුමාත්‍රකාව ලියව ආදේශය මගින් අගය සෙවීම කියලා ඒ යටතේ පළවෙනි ප්‍රශ්නය ලියා ගන්න මෙහෙම एक समानाई देख वन विट एक समानाई देख वन विट तूने देवेनी बाले वैदिकरीम एक्सल देवेनी बाले सर एक आर दिगर लिया गया ने पादे हाँ कमान ने लिया माम इतनी लियो हुई थी मटर आदेश करण पास हुए नॉनी तो उगलो दिगर लिया ने कहते लोग ने एक्समाना ही देखा बने बीटे तूने देवेनी बाले वैदिकरीम एक्सल देवेनी बाले ही अगय सोयान्न हर इधर पौड़ी दे आई थी प्रश्न ले लियो ना बलागा एक समान है देखा वन विटर तूने देवनी बाले वैध केरी में एक सोल देवनी बाले ही अगय सोयान हर मेकने तो अपने दील आती है नहीं दें अपने मेविदिया के लिए कौन दलिया ने मेतना तीनों तूने देवनी बाले तूने वैध केरी में तूने वैध केरी में पढ़ा किन्हें विहिदुआन ना कालीम पढ़ा किन्हें एक सोल देवनी बाले एक्स किया ने का दूरना अपने टकी ये द देखा किया ला गाना किया ला अरे एक्स समान है देखा वन बीटर एना अपने मनाद कराने एक्स तिया ना तैनटर देखा आदेश करना हो एक यानी एक्स आइंग कल्ला एक्स तिया ना तैनटर देखा लिया ना हो एक्स वाला देवनी बाले कौन बदलिया ना पुलवा एक्स किया ने देखा ही नहीं देखे देवनी बाल විහිදුවලා ಗುಣ කරන්න එන කොහොමද කරන්නේ 3 වැඩි කිරීම 3 කියන්නේ 3 දෙවෙනි බලය 3 වැඩි කිරීම 3යි 2 දෙවෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 2යි 3 වරක් 3 9යි 9 දෙකෙන් වැඩි කරාම 18යි 18 දෙකෙන් වැඩි කරාම කීයද 36යි එහෙනම් අගය කීයද 36යි हरी तो पहले लीने थे हम वोटा में अपने आदेश कर हालों को दे अपने भी
හරි ඉවරයි නේද ලියලා හැමෝම ඔව් හරි ඔන්න තව උදාහරණයක් ලියන්න දෙවෙනි උදාහරණය අංක 2 a සමානයි 2 හා b සමානයි 5 වන විට A තුන්වෙනි බලය B දෙවෙනි බලය කි අගය සොයන්න හරිද එහෙනම් ඉස්සෙල්ලාම කරන්නේ මොනවද ආදේශ කරන්න එතකොට ලේසි a වෙනුවට මම ලියනවා මොකක්ද 2 එහෙනම් a වල තුන්වෙනි බලය කියන්නේ කොහොමද ලියන්න පුළුවන් 2 තුන්වෙනි බලය මේ මෙතන මොකද්ද තියෙන්නේ ගුණ කිරීම b වල දෙවෙනි බලය කියන්නේ b කියන්නේ 5යිනේ 5ේ දෙවෙනි බලය හරිද දැන් විහිදුවනවා දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක පහේ දෙවෙනි බලය පහ වැඩි කිරීම පහ දැන් අගේ හොයනවා වැඩි කරනවා දෙක වැඩි කිරීම දෙක හතරයි හතර වැඩි කිරීම දෙක අටයි අටවරක් පහ 40යි 40 40යි ඒව පහ 200යි 200යි देसी है। इन्हें मेन्न में के आगे की यद में आदेश कर रहा हूँ देसी है। देसी है। तेरुनाद। ओसे। हाँ। अमारू देवे हरी अमारू देने හරියට ඉගෙන ගත්තොත් අමාරු නෑ ඈ දැන් පාඩම ඉවරයි සර් ඔව් ඔය ටික තමයි තියෙන්නේ පාඩම සර් වැඩක් දෙන්න සර් ආ පාඩද ඉස්කෝලේ නෑ අභ්‍යාසය ආ අභ්‍යාසය හරි ඔව් මම අභ්‍යාසයක් දෙනවා මේ පස්වෙනි පාඩමේ ඔක්කොම අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න ඕන ආ සම්පූර්ණ තුනයි තියෙන්නේ අභ්‍යාස පොඩි පොඩි දේවල් එහෙනම් කවන්නේ होंमवर्क मेन मे अभ्यास टीक पुनरीक्षण पहाई दशम एक पहाई दशम देख पहाई दशम तुन ओ पुनरीक्षण करा प्रश्न अरे ना हेट कर हेमोटम पेहदली दर्शक
අපි අද දවසේ පොතේ තියෙන පස්වෙනි පාඩම තමයි නිරීක්ෂණයේ 5යි 1 අභ්‍යාසයේ 5යි 2 අභ්‍යාසයේ 5යි 3 අභ්‍යාසයේ නේ ඔව් ඒ කියන්නේ ඔක්කොම ටික හරි කියන ඔක්කොම ටික එච්චරයි තියෙන්නේ තව තිබුණොත් තව දෙන්න තිබුණා හරි ඔය ටික කරන්න ඒතර අපි මේ වෙනකොට දැන් මොන පෙබරවාරි මාසෙ ඉවර වෙනකොට නේද පාඩම් කීයක් ඉවර කළාද අපි ලබන සතියේ පේපර් එකක් දෙනවද ඇයි ගිය සතියේ දුන්න මදිද අනේ හොඳට වැඩිස නෑ ආයෙමත් මං දැන් තව පාඩම් දෙකක් තුනක් කරලා හරි පාඩම් සාමාන්‍යයෙන් අපි මාර්තු වල දෙමු තව පාඩම් දෙකක් විතර කරලා දෙමු ඊළඟට තියෙන කාලය හරි ලබන සතියේ විද්‍යාවයි සම්බන්ධව මම බාලදක්ෂ මේ කණ්ඩායමේ අර රැසීමකට ගියා ඒකේ මම පස්සේ අම්මට කියලා මේ සෞඛ්‍ය පැයයි විද්‍යා පැයයි කියන පේපර් එක ගියා සර් කරා හා එවන්න බලන්න හැබැයි මම අර මාක් ෂීට් එකේ දාන්නේ බොරකෙන් එවන්න හරි එවන්න බලන්න මම ඒතර ලකුණු ටික දාලා දෙන්නම් කොහොමද කියලා හා ඔව් පෙකට කුලක පාඩමේ 1 2 3 උගන්